ඩොනෙට්ස් කලාපයේ අවඩුකා නගරයේ රුසියානු ප්‍රහාර දිනපතා ඉහළ නංවමින් පවතින අතර යුක්රේන සියලු සැපයුම් සඳහා අකණ්ඩ ප්‍රහාර එල්ල කරමින් තිබේ. රුසියානු විශේෂ කාර්ය බලකාය සහ රුසියානු පැරෂුට් බට කණ්ඩායම් විසින් යුක්රේන ඉලක්ක වෙත අකණ්ඩව පහර දෙමින් තිබේ. රුසියානු අතිරේක බට කණ්ඩායම් නගරය වටා යමින් නගරය කොටු කිරීමට උත්සාහ කරමින් පවතින අතර යුක්රේන නව හමුදාපති ඔලෙක්සැන්ඩර් සිරස්කි හදිසියේ අවඩුකා වෙත පැමිණ තිබේ. අවඩුකා නගරය යුක්රේනයට අහිමිවීම දැවැන්ත පාඩුවක් වන අතර කෙසේ හෝ අවඩුකා රැකගැනීමේ අරමුණෙන් නව හමුදා ප්‍රධානී අවඩුකා වෙත පැමිණ ඇති බව රුසියානු බුද්ධිංශ දන්වා තිබේ. Снимаю покемон, тебе сейчас видео. මේ අතර අද දිනේ යුක්රේනයේ කාකිව් ප්‍රාන්තයේ බලශක්ති පද්ධතියක් වෙත රුසියානු ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙහිදී බලශක්ති බෙදා හැරීමේ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් පුපුරා විනාශ වී ඇති බව යුක්රේන මාධ්‍ය වාර්තා මගින් හෙළි කර තිබේ. ජපානයේ කගොෂිමා ප්‍රාන්තයේ සකුරාජිමා ගිනි කන්ද අද උදෑසන පුපුරා ගිය අතර 20 වර්ෂයෙන් පසු ප්‍රථම වතාවට කඳු මුදුන් ආවාටයෙන් මීටර 500ක් ඉහළට අලු සහ දුම් ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය කාලගුණ නිරීක්ෂණාගාරය වාර්තා කර තිබේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.